අපි දැක්කා ඊයේ දිනේ සමාජ මාධ්‍ය වත්පත් වාර්තා කරනවා මේ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග අපි දැක්කා ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඒකරාශී වෙනවා වගේම ඇතැම් ජනතාව මේ රන්බඩු උගස් කරන මධ්‍යස්ථානවල පෝලිං වල ඉන්නවා අපි දැක්කා බැංකු ආශ්‍රිතව ඒ වගේ ස්ථානවල පෝලිං ගැසෙනවා අපි දැක්කා එයින් පේන කාරණයක් තමයි මේ සංචරණ සීමාවත් සමග ජනතාව අපහසුතාවයකට ආර්ථිකමය අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා ඒකයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සංචරණ සීමා නීති පැනවීම පමණක් නොවේ ඊට එහා ජනතාවගේ සහයෝගය ලැබෙන ක්‍රියාවලියක් මේකට අවශ්‍ය බව පෙන්වා දුන්නා. ඒත් එක්කම මේ එන්නත් කරන වැඩිපිළිවෙල තුලින් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමේ වැදගත්කම රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දිගින් දිගටම පෙන්වා දුන්නේ මේ සංචරණ සීමා නීති දැඩි කරනවා පමණක් නොවේ ඊට වඩා තව ක්‍රමවේද මේ සමග ඒකරාශී විය යුතු ක්‍රමය උපායන් බොහෝමයක් තියෙනවා. ඒකට එක් උපාය මාර්ගයක් පමණක් නෙමේ මේ සියලු උපාය මාර්ග අපි යොදාගත්තොත් තමයි මේ වසංගතය පාලනය කර ගැනීමට හැකි වෙන්නේ. එෙහිදී විශේෂ කාර්යභාරයක් එනවා ජනතාවට. ඒ වගේම ජනතාව ආර්ගයේ ආර්ථික අපහසුතා ගැන හිතලා ඒ සංචරණ සීමා යම් විදියකට ලිහිල් කරනවා නම් ජනතාවට වගකීමක් පැවිරෙනවා. මේ සමාජයේ තියෙන සියලුම ප්‍රභේද ටික තමාගේ නිවසට ගෙනේම වළක්වා ගන්න. ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස්, සෞඛ්‍ය දැනුවත් කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පහුගිය කාලයේ පුරාටම මේ තත්ත්වය පිළිබඳ ජනතාවට තියෙන අවධානම නිරන්තරයෙන්ම පැහැදිලි කරා. එහෙනම් අපි කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ මේ සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් අපි ලබා දීලා තියෙන උපදෙස් වලට ඉතාමත් හොඳින් අනුගත වෙන්න. ඉතාමත් විනයකින් යුතුව, සුවම් විනයකින් යුතුව, සුවම් පාලනයකින් යුතුව මේ සඳහා සහයෝගය ලබා දෙන්න. එහිදී අපි දකින කාරණයක් තමයි පහුගිය දින කීපය තුළ මේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව පිළිබඳේ වාර්තාව ලබා ගත්තාම අපගේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මේ කොවිඩ් පාලනය සඳහා පිටවලා තියෙන ඒ මධ්‍යස්ථානයෙන් ඒකරාශී කරන සාක්ෂි අනුව පහුගිය සති කීපය කාලය තුල අපිට පේන්න තියෙනවා මේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව යම්කිසි නියත අගයක තියෙනවා. එයින් පැහැදිලි වෙන කාරණේ තමයි මේ අඩු වෙන්න අරගෙන නැහැ තාම. මේක නියත තත්ත්වයක පමණයි තියෙන්නේ. කොවිඩ් වැළඳුණු රෝගීන් අසාධ්‍ය වන රෝගීන්ගෙන් ඔක්සිජන් සඳහා ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් වෙලා නැහැ. එයින් පැහැදිලි වෙන කාරණයක් තමයි ඉදිරියේදීත් මේ වසංගතය තුළ ඉදිරි දින කීපයේදීත් මේ සිදුවන මරණ ප්‍රමාණය දැඩි විශාල විචලනයකින් තොරව මේට සමාන සංඛ්‍යාවක් ඉදිරි කාලය තුලත් වාර්තා වීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එයින් පැහැදිලි වෙන තේ තමයි යම්කිසි සංචරණ සීමා නීති පැනවීම තුළින් මේ වැඩි වෙන්න තිබ්බදේ යම් ආකාරයකට පාලනයකට ගෙනවෙත් තියෙනවා. නමුත් මේක පාලනයක් පමණයි. මේ තාම අඩු වෙන්න අරගෙන නැහැ. ඒකට මේක වැඩිවීම වළක්වා ගැනීම විතරයි අපිට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට ඉදිරි කාලයේ සංචරණ සීමා නීති ලිහිල් වුණාත් මේ තියෙන ඒ කියන්නේ ලොක්ඩවුන් එක සංචරණ සීමා නීති තියෙන කාලේ පසුගිය සති කීපයේ තිබූ අවධානම ඒ කාර්යෙම්ම ඒ ආකාරයෙන්ම තියෙනවා. ඇතැම් විට ඊට වඩා වැඩි වෙන්න පුළුවන් මේ නව ප්‍රභේද හඳුනා ගැනීමත් එක්ක. Breaking.lk